දැන් මේ රටේ මේ යන විදියට කීප එකට පාසිකූලයේ දෙන්න සූදානම් වෙන්නේ අපට බේර ගන්න බැරි වුණොත් ඔබ හදන්නේ මේ ජාතිය ආණ්ඩු නම් තව ටික කාලෙකින් කුෂිකර්මාන්තෙට පාසිකූලෙ දෙන්න වෙනවා සුදු රෙදි කෑල්ල කොයන් ඉන්න ගොවිතැන්ට පාසිකූලෙ දෙන්න ඔය හරි වලලන්න මේ රට යන්නේ කොහෙආටද මේ රට යන්නේ කනත්තකට මොනවද කනත්තේ වලලන්න වෙන්නේ කුෂිකර්මාන්තේ වලලන්න වෙනවා අධ්‍යාපනයේ වලලන්න වෙනවා සදාචාරයේ සංස්කෘතිය වලලන්න වෙනවා එතන සැනසීමක් නැතත් වලක් කොටාගෙන වලලන්න පුළුවන් ඔය වලලන්න සූදානම් වන්නේ දරුවන්ගේ අනාගතේ රටේ අනාගතේ ළඟ නොබලන්න දුර බලන්න වෙන දේ දකින්න අනතුරු දැම්ම දකින්න බැරි වුණත් බරපතල ප්‍රශ්නයක් වේවි උදර පෝෂණය සඳහා වෙන් වෙලා ඉන්නේ කවුද බඩගෙන පමණක් හිතන්නේ තිරිසනා පමණයි හරකට ඕනේ කන්න බල්ලට ඕනේ කන්න බූරුවට ඕනේ කන්න මිනිහට ඕනේ කන්න විතරක් නෙවෙයි තිරිසනාට එහා අපිට එකක් තියෙනවා පොදු නාරටියක් උඩ තියෙනවා මස්තිෂ්කයක් තියෙනවා මොළයක් තියෙනවා එඳ අපි මිනිස්සෝ උසස් වූ මනසක් ඇති මිනිසා මිනිස්සයා එයා උදර පෝෂණය ගැන පමණක් හිතන්නේ නැහැ උදර පෝෂණය ගැන පොපමණක් හිතන්නේ තිරිසනා ඒකට කෑම දුන්නම ඒක සතුටු වෙනවා මිනිසා හැම සතුටු විය යුතු නැහැ උදැල්ලක් දුන්නු පලියට වියලි ආහාර සලාකයක් දුන්නු පලියට කුඩු ටිකක් දුන්නු පලියට තකරන් තහඩු ටිකක් දුන්නු පලියට ප්ලාස්ටික් කුඩු ටිකක් දුන්නු පලියට සිත සතුටු කරගන්න එපා උදර පෝෂණයෙන් රටක් සකස් කරන්න බෑ අවශ්‍ය වන්නේ බුද්ධිය අවශ්‍ය වන්නේ දැනුම එදා මිනිසුන්ට අවශ්‍යයි දැනුම බුද්ධිමත් මිනිසුන්ට විතරයි බුද්ධිමත් ආන් රටක් හදන්න පුළුවන් වෙන්නේ යහපත් මිනිසුන් හදන්න පුළුවන් වෙන්නේ රටක් ඇතුලේ යහපත්කම ඒක වෙන් කරලා ගන්න යහපත් රටක් හදන්න වෙන්නේ වෙන් කරගත්ත මිනිසුන්ට විතරයි කල්පනා කරලා බලන්න වතුරයි කිරි කවලම් කරාම කිරි විතරක් වෙන් කරගන්න පුළුවන් නේ දියුණු මහසේකට පමණයි එසේ ඔබ ඡන්දදායකය හැටියට මේ සත්‍ය ගවේෂණය කරන්න ගවේෂණය කළ අපේ දරුවන්ට යහපත් රටක් හදන්න එකට මුල පුරන්න අපට උන්ලේ උන් ඒ අයට සේ බෙදන්නට උදලු තර නැත බෙදන්නට අරක්කු නැත අප සොරකම් කළේ නෑ අපි වංචා කළේ නෑ අපි රට වනසල ව්‍යාපාර කළේ නෑ අපි මේ දේශපාලන මේ ගමන යන්නේ ඔබේ උදව්වෙන් ඔබ ආධාරයක් උපකාරයක් අපිට කරනවා ඒ වගේ ශක්තියෙන් යන්නේ ඒවා එයා ඒ විදිහට කරන්න ඒ ශක්තිය දෙන්න අපි උත්සාහ ගන්නේ මනුස්සකම සහිත රටක් හදන්න අධාර්මික රටක් හදන්න නෙවෙයි අද බෞද්ධයාට පුළුවන් ද බෞද්ධකම රැකගන්න පන්සිල් රැකෙන මිනිසුන්ට පන්සිල් රැකලා මේ සමාජෙ ඉන්න බෑ ඇයි හොරකම් කරන්න වෙන සමාජයක් හදලා නැති බැරි වෙනකොට පගා ගහන්න වෙනවා අල්ලස් ගන්න වෙනවා කොමිස් ගන්න වෙනවා වංචාවෙන් ජීවත් වෙන්න වෙනවා මිනිසුන් රවට්ටන්න වෙනවා එසේ කනක කොහොමද පන්සිල් රැකින්නේ කියලා අපි කල්පනා කරලා බලන්න එහෙම රකින්න බෑ එහෙම රකින්න බෑ කල්පනා කරලා බලන්න කාලිමා වාක්‍ය කියන මුස්ලිම් ජනතාවට පුළුවන් දේ වාක්‍ය කියලා මේ තමන්ගේ ආගම දහම රකින්න රකින්න බෑ එහෙම දහම රකින්න බැරි රටක් හදලා තියෙනවා මේ ගෞතම බුද්ධ රාජ්‍යය කිව්වට මේ රාජ්‍ය දේශපාලඥයෝ නිදන් කඩනවා නිදන් හොයනවා බුදුන්ගේ උරහිසට නගිනවා ටිකස් එකෙන් ගහනවා සිරසට මේ හොයන්නේ සුබහන්හාගති ආචාර්ය ඒ විදිහට හොයනවා එතන මේ ගෞතම බුද්ධ රාජ්‍ය නෙවෙයි දහම වලලන රාජ්‍යයක් පාන්සු කුලෙ දෙන්න වෙනවා තව තව ගොඩකට එද මේ தත්ත්වය වෙනස් කරන්න ඕනේ අපට බෙදන්න උදළු තල නැතත් සාරි භාගේ නැතත් අපට බෙදන්න යමක් තියෙනවා ඒ වටිනාම දෙය මොකද්ද අපේ පාක්ෂියේ විසින් සකස් කරගත්ත මහා දැනුම් සම්භාරයක් මේ මාගේ දේ නෙවෙයි මේ ඔබගේ දෙයයි මේ සමාජෙන් ගත් දෙයයි මේ දේ අපි ඔබට බෙදනවා ආ රටේ ලෝකයේ කියනවා මෙහෙම උගතමනා ශිල්පේමයි මතු රැකෙනා කියලා මතු ආරක්ෂාවට මිනිසෙකුට තියෙන වටිනාම සම්පත වෙන මොකක්වත් නෙවෙයි උගත් මනා වූ දැනුම ශිල්පයයි අපි බෙදන්නේ දැනුමයි ශිල්පයයි අපි මේ දැනුම බෙදනවා ඔබ මේ නින්දට ගිහිල්ලා හරි මේ දැනුම ටිකක් අරගෙන කල්පනා කරලා බලන්න මේකෙන් රටක් හදන්න බැරිද කියලා හදන්න පුළුවන් ඔබට ඕනේ යහපත් රටක්ද යහපත් රටක් හදන්න කාගේත් හිතේ අකමැත්තක් තියෙන්න බෑ යහපත් රටක් හිතූපමණින් හැදෙන්නේ නැහැ මම කියා දෙන්නේ යහපත් රටක් හදන ක්‍රමී යහපත් රටක් හැදෙන්නේ යහපත් මිනිස්සු හිටියොත් අයහපත් මිනිස්සු වැඩි නම් යහපත් රටක් හදන්න බෑ අයහපත් මිනිස්සු වැඩි වෙනකොට කුඩු වෙනවා ගණිකාවෘති වෙනවා අතවර වෙනවා හොරකම් සිදු වෙනවා ඒ දේ සිදු වෙනවා අයහපත් මිනිසු නිර්මාණය වන්නේ කෙසේද අයහපත් පාලකේ නිර්මාණය වුණාම අයහපත් පාලකයන් නිර්මාණය වන්නේ කෙසේද ජනතාව බුද්ධිය පාවිච්චි කරන්න කෝ ඡන්දය දුන්නම එහෙනම් යහපත් රටක් හදාගන්න මෙන්න මෙහිමයි යන්න වෙන්නේ යහපත් රටක් හදන්න යහපත් මිනිස්සු හදන්න ඕනි යහපත් මිනිස්සු හැදෙන්න නම් යහපත් ආණ්ඩුවක් නිර්මාණය කරන්න ඕනි යහපත් ආණ්ඩුවක් නිර්මාණය කරන්න නම් බුද්ධිමත් ලෙස ඡන්දේ පාවිච්චි කරන්න ඕනි බුද්ධිමත් ලෙස ඡන්දේ පාවිච්චි කරන්න නම් දැනුම අවශ්‍ය වෙනවා අපි දැනුම බෙදුවා ඒ දැනුම පාවිච්චි කරන්න පරිහරණයට ගන්න උදැල්ල ගැවුණත් දැනුම ගෙවන්නේ නැත
සාරිය දිරුවක් දැනුම දිරන්නේ නැත. හොරෙකුට හතුරෙකුට දැනුම ගන්න බෑ. මේ දැනුම කියන්නේ රටේ සම්පතක්. අපේ දුවදරුවන්ගේ අනාගතය හදන්නේ දැනුමයි බුද්ධියයි. බුද්ධියට තැන දෙන්න. එඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ රට ගොඩනගන්න අපි මූල පුරමු. ලබන 20 වෙනිදා එක පටන් ගමු. මේක මහා සත්කාරයක් කියලා සැලකන්න. මේක මගේ අනුර සහෝදරයාගේ ජිනේ සහෝදරයාගේ නිස්සංක සහෝදරයාගේ ගුණවර්ධ සහෝදරයාගේ මහිත සහෝදරයාගේ වැඩේ කියලා සැලකන්න එපා. අපි ආවේ පඩි ගන්න බලාගෙන නෙවෙයි. අපි ආවේ තනතුරු තානාන්තර ගන්න බලාගෙන නෙවෙයි. බැරද්දට හරියට ගහනවා. නිල බලල ප්‍රහාරය එල්ල කරනවා. බියක් සැකක් නැහැ. රටම බියවද්දලා තියෙනකොට බියක් සැකක් නැතුව අදාළ තැනට ප්‍රහාරය එල්ල කරන්න වෙන කවුරුත් නෙවෙයි. ජනතා විමුක්ත වෙනකල් දේශපාලන ව්‍යාපාරයේ ආදරණීය මම අම්මේ තාත්තේ සහෝදරයා